සුබ දවසක් සිළු දෙනාටම අද මාගේ උපොත් වැඩසටහනෙන් වෙනස් වැඩසටහනක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම අද කතා කරන්නේ 2007 වසරේ සිට 2024 වසර දක්වා සරණ පුස්තක සම්මාන උළෙලේ අවසාන වටේ නියෝජනය කළ නවකතා මොනවද කියලා ඔබට හඳුන්වා දෙන්න. ඉතින් අපි මුලින්ම 2007 වසරට අවධානය යොමු කරමු. ඉතින් සරණ පුස්තක සම්මාන උළෙල 2007 වසර තමයි ආරම්භ වුණේ. ඉතින් පළමු සම්මාන උළෙලට නවකතා පහක් අවසන් වටේට නිර්දේශ වුණා. ඒ නවකතා පහ තමයි කරුණාදාස සූර්යාරච්චි රචනා කරපු කන්ද පාමුල නවකතාව, රූපාශානි ඒකනායකගේ තරු බඹසර, ඇරැව්වල නන්දි මිත්‍රගේ ගන්තෙර තෙරණි, දයා දිසානායකගේ චන්දරත්නගේ භවාන්තර චාරිකාව, කරුණාදීර අල්විස්ගේ කිඳුරා ගොසින් වැටුණයි පුරමඩුල්ලේ, ඔන්නෝයි කියන නවකතා පහ තමයි 2007 වසරේ අවසාන වටේට නිර්දේශ වුණේ. ඉතින් මේ නවකතා පොත්වලින් 2006 වසරේ ප්‍රකාශයට පත්වෙච්ච නවකතා 62ක් අතරින් තමයි මේ අවසාන වටේට මේ නවකතා පහ තෝරගෙන තින්නේ. ඉතින් මේ සම්මාන උළෙලෙදී සරණ පුස්තක සම්මානීය පින්නමල නැහැ. ප්‍රථම ත්‍යාගය සඳහා රුපියල් ₹5,00,000 මුදල මේ නවකතා පහටම සමසම විදියට බෙදලා දීලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ නවකතා පහම එකම මට්ටමක තිබුණු නිසා කියලා. ඉතින් අපි 2008 වසරට යමු. 2008 වසරේ සරණ පුස්තක සම්මාන උළෙලේ අවසාන වටේට නිර්දේශ වෙච්ච නවකතා තමයි මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව, සුනේත්‍රා රාජකරුණානායකගේ සුබෝධ අලංකාරය, ලියනගේ අමරකීර්තිගේ අටවක පුත්තු, මහින්ද රත්නායකගේ සීරු මාරුව සහ සමරවීර විජේසිංහගේ සංජාත. ඉතින් ඔබ කියනකොටම දන්නවා 2008 වසරේ සරණ පුස්තක සම්මාන හිමුණේ මොන පොතද කියලා. ඉතින් ඒ වසරේ සරණ පුස්තක සම්මානය දිනාගත්තේ සමරවීර විජේසිංහ රචනා කරපු සංජාත නවකතාව. ඉතින් ඔබට මතක ඇති මේ නවකතාව පසුව ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් බවට පත් වුණා. ඉතින් මේ ₹5,00,000 මුදල සහ සරණ පුස්තක සම්මානය හිමුණේ සමරවීර විජේසිංහට. 2009 වසරේ සරණ පුස්තක අවසාන වටේ නිර්දේශ වෙච්ච නවකතා තමයි කරුණාදාස සූර්යාරච්චිගේ අන්ධකාර තාරකාව, සුනිත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා, කැත්ලින් ජයවර්ධනගේ සත්‍තිකාම, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ එපුර රජයූ ඇය සහ පටුවන්ගල රාවුල හාමුදුරුව රචනා කරපු බොරතෙල් නවකතාව. ඉතින් මේ නවකතා පහ අතුරින් එම වසරේ ජයග්‍රාහී නවකතා බවට පත් වුණේ සුනිත්‍ර රාජකරුණානායක රචනා කරපු පොදු පුරුෂයා නවකතාව. 2010 වසරට අපි අවධානය යොමු කළොත් ඒ වසරේ අවසාන වටේට නිර්දේශ වෙච්ච නවකතා වුණේ සුමිත්‍රා රාහුබද්දගේ කන්දක් සේම, සුනේත්‍ර රාජකරුණනායකගේ බුද්ධදාසි, කරුණාදාස සූරියාරච්චිගේ කළු දෝංකාරය, ටෙනිසන් පෙරේරාගේ භවාන්තරය සහ තාරකා වාසල මුදලි ආරච්චිගේ කළු කියන නවකතා පහ. ඉතින් මේ නවකතා පහ අතුරින් එම වසරේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ සුමිත්‍රා රාහුබද්දගේ කන්දක් සේමයි. ඉතින් මේ මෑතක එම නවකතාවය චිත්‍රපටයට පවා නැගුණා. ඒ වගේම එම වසරේ සියලුම සම්මාන හිමි වුණේ එම නවකතාවට. 2011 වසරේ අවසාන වටේට නිර්දේශ වෙච්ච නවකතා වුණේ චම්මින්ද වෙලගෙදරගේ සක්කාරම්, එරිකෙලියප්ප ආරච්චිගේ ලලිත සමය, සුනේත රාජකරුණානායකගේ කවි කඳුර, ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද, අනුරසිරි හෙට්ටිගේ කරුවලයි පුරහඳ, ඔන්නෝයි කියන නවකතා. ඉතින් නවකතා 62ක් අතරින් තමයි මේ නවකතා පහ තේරලා තියෙන්නේ. ඉතින් ඒ වසරේ හොඳම නවකතාව බවට පත් වුණේ සුනේත්‍රා රාජකරුණානායකගේ කවි කඳුර නවකතාව. 2012 වසරේ අවසාන වටේට නිර්දේශ වෙච්ච නවකතා වුණේ ටෙනිසන් පෙරේරාගේ අබිරහ ජීවිත තරණය, කරුණාදාස සූර්යාරච්චිගේ රතු ඉද්ද, කපිර කුමාර කාලිංගගේ පියසි කවුළුව, රූපාශානි ඒකනායකගේ සිටුවර පුවත, ශාන්ති දිසානායකගේ පරඩැල් කියන නවකතා. ඉතින් නවකතා 78ක් අතරින් තමයි මේ නවකතා පහ අවසාන වටේට තේරලා තියෙන්නේ. ඉතින් හොඳම නවකතාව බවට පත් වුණේම වසරේ රූපාශ්‍යාන ඒකනායක රචනා කරපු සිටුවර පුවත නවකතාව. 2013 වසරට අපි අවධානය යොමු කළොත් එම වසරේ අවසාන වටේට නිර්දේශ වෙච්ච නවකතා වුණේ කීර්ති වැලිසරගේගේ කාලසර්ප,
කපිල කුමාර කාලිංගගේ කන්දේ වීදිය, මහින්ද ප්‍රසාද් මස්සිඹුල්ගේ සෙන්කොට්ටං, සමරවීර විජේසිංහගේ තැප්පාසේම ගිනි සහ සුමිත්‍රා රහුබද්දගේ අත අත නෑර නවකතා. ඉතින් නවකතා 116ක් අතරින් තමයි මේ නවකතා පහ තේරීපත් වෙලා තිබුණේ. ඉතින් එම වසරේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ කීර්ති වැලිසරගේ රචනා කරපු කාලසර්ප නවකතාව. 2014 වර්ෂයේ අවසාන වටයට නිර්දේශ වෙච්ච නවකතා පහ වුණේ ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත, මංජුල වෙඩිවර්ධනගේ මගේ ආදරණීය යක්ෂණි, නිශ්ශංක විජේමාන්නගේ තාරා මගේ දෙව්දුව, පී.බී. ජයසේකරගේ මරියා සිලෝනිකා වස්තුව සහ එරික් එලියප්පාරච්චිගේ පාදයාත්‍රා නවකතාව. ඉතින් නවකතා 123ක් අතරින් තමයි මේ නවකතා පහ අවසන් වටයට නිර්දේශ වුණේ. ඉතින් මේ නවකතා පහ අතරින් එම වසරේ 2014 වසරේ හොඳම නවකතාව බවට පත් වුණේ ලියනගේ අමරකීර්ති රචනා කරපු කුරුළු හදවත නවකතාව. 2015 වසරේ අවසාන වටයට නිර්දේශ වෙච්ච නවකතාව වුණේ සුමිත්‍රා රාහුබද්දගේ තුරු සමුදා, සේන තෝරදෙනියගේ බණ්ඩාරමෙරු උන්, අනුර සිරිහෙට්ටිගේ බැඳමාරිය, සේපාලි මායාදුන්නගේ මහාසාමි සහ බටුවංගල රාහුල හාමුදුරුවන්ගේ රං කනඩුව නවකතා. ඉතින් නවකතා 124ක් අතුරින් තමයි මේ නවකතා පහ තේරීපත් වුණේ. ඉතින් එම වසරේ හොඳම නවකතාව බවට පත් වුණේ බටුවංගල රාහුල හාමුදුරුව රචනා කරපු රං කරඬුව නවකතාව. 2016 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශ වෙච්ච නවකතා වුණේ ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක, සුමුදු නිරාගි සෙනවිරත්නගේ දූල්වල අලංකාරේ, සුනේත්‍ර රාජකරුණානායකගේ කොළඹයා හා ෂැංහයියා, මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ මාණික්කාවත සහ එරික් එලියප්පාරච්චිගේ පරදේසි කියන නවකතා. ඉතින් නවකතා 136ක් අතරින් තමයි මේ නවකතා පහ තේරීපත් වුණේ. ඉතින් එම වසරේ හොඳම නවකතාව බවට පත් වුණේ ලියනගේ අමරකීර්ති රචනා කරපු අහම්බකාරක නවකතාව. 2017 වසරේ අවසාන වටේ නිර්දේශ වෙච්ච නවකතා පහ බවට පත් වුණේ සුමිත්‍රා රාහුබද්දගේ සිය සියපත් සිය, නිශ්ශංක විජේමාන්නගේ හඳ පළුව තනිතරුව, කත්යාන අමරසිංහගේ වන්නදාසි, ශමිල් ජයකොඩිගේ ප්‍රංශ පෙම්වතා, කීර්ති වැලිසරගේ රචනා කරපු ගරුඩ මුහුර්තය. ඉතින් නවකතා 96ක් අතරින් තමයි මේ නවකතා පහ අවසාන වටේට නිර්දේශ වුණේ. ඉතින් මේ නවකතා පහ අතරින් වසරේ හොඳම නවකතාව බවට පත් වුණේ නිශ්ශංක විජේමාන රචනා කරපු හඳ පළුව තනිතරුව නවකතාව. 2018 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසාන වටේ නිර්දේශ වෙච්ච නවකතා බවට පත් වුණේ ජයතිලක කම්මැල්ල වීරගේ චක්‍ර, දර්ශනා ශාම්මි ජයතිලකගේ අසනග වැසි, පද්මිනී සෙනවිරත්නගේ වරණ, සමන් වික්‍රමාරච්චිගේ අපච්චයවිත් සහ විමල් උදය හපුගොඩාරච්චි රචනා කරපු යකඩ සිල්පර නවකතා පහ. ඉතින් නවකතා 125ක් අතරින් තමයි මේ නවකතා පහ තේරීපත් වුණේ. මේ නවකතා පහ අතරින් වසරේ හොඳම නවකතා බවට පත් වුණේ සමන් වික්‍රමාරච්චි රචනා කරපු අපච්චි ඇවිත් නවකතාව. 2019 වසරේට අපි අවධානය යොමු කළොත් 2019 වසරේ සන්න පුස්තක සම්මාන උළෙලේ අවසාන වටේ නිර්දේශ කර නවකතා බවට පත් වුණේ කත්යාන අමරසිංහගේ දරණි, ශමේ ජයකොඩිගේ වීනස්ගේ උපත, දීප්ති මංගලා රාජපක්ෂගේ අවපෑලවිය, බටුවංගල රාහුල හාමුදුරුවන්ගේ ගුම්, කපිල කුමාර කාලිංගගේ අදිසි නදිය කියන නවකතා පහ. ඉතින් නවකතා 108ක් අතුරින් තමයි මේ අවසන් වටේට මේ නවකතා පහ නිර්දේශ වෙලා තිබුණේ. ඉතින් මේ නවකතා පහ අතරින් වසරේ හොඳම නවකතාව බවට පත් වුණේ කපිල කුමාර කාලිංග රචනා කරපු අදිසි නදිය නවකතාව. 2020 වසරේ අවසාන වටේට නිර්දේශ වෙච්ච නවකතා බවට පත් වුණේ සුරද්ද මැල් රචනා කරපු තීහාතා නවකතාව, සුනේත්‍ර රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය, එරික් එලියප්පාරච්චිගේ පේත, ලියනගේ අමරකීර්තිගේ රතු ඉරි අඳින අත, ශමිල් ජයකොඩිගේ කුමර කුබේ කියන නවකතා පහ. ඉතින් නවකතා 108ක් අතරින් තමයි මේ නවකතා පහ අවසන් වටේට තේරීපත් වුණේ. ඉතින් මේ නවකතා පහ අතරින් වසරේ හොඳම නවකතාව බවට පත් වුණේ එරික් එලියප්පාරච්චි රචනා කරපු පේත නවකතාව.
2021 වසරේ සන්න පුස්තක සම්මාන උළෙලේ අවසාන වටිනා නිදේශ වෙච්ච නවකතා බවට පත් වුණේ රූපාශාණි ඒකනායක රචනා කරපු බේරුණ්ඩ කැදැල්ල නවකතාව, සෝමරත්න බාලසූරිය රචනා කරපු මුක්ති නවකතාව, තරිඳු ශ්‍රී ලොකු ගමගේගේ ජීවිතේ ඔයිල් පැල්ලම්, ආර්යවංශ අබේසේකරගේ ආරාමදාස, කත්‍යාන අමරසිංහගේ බාණ කුසුම් කියන නවකතා පහ. ඉතින් නවකතා 109ක් අතුරින් තමයි මේ නවකතා පහ අවසාන වටේට තේරීපත් උනේ. ඉතින් මේ නවකතා පහ අතරින් වසරේ හොඳම නවකතා බවට පත් උනේ රූපාශ්‍යාණී ඒකනායක රචනා කරපු බේරුණ්ඩ කැදැල්ල නවකතාව. 2022 වසරේ සන්න පුස්තක සම්මාන උළෙලේ අවසාන වටේට නිර්දේශිත නවකතා පහ බවට පත් උනේ චන්ද්‍රරත්න බණ්ඩාරගේ ප්‍රේමානිසංස, ශමිල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත, කීර්ති වැලිසරගේ සන්ධ්‍යානන්දය, එරික් එලියපාරච්චිගේ නකුලමුනි සහ සේපාලි මායාදුන්නේගේ හීන් දොස්මාලේ කියන නවකතා පහ. ඉතින් නවකතා 89ක් අතරින් තමයි මේ නවකතා පහ අවසන් වටේට තේරීපත් උනේ. ඉතින් මේ නවකතා පහ අතරින් වසරේ හොඳම නවකතා බවට පත් උනේ චන්ද්‍රරත්න බණ්ඩාර රචනා කරපු ප්‍රේමානිසංස නවකතාව. 2023 වසරේ අවසන් වටේට නිර්දේශ වෙච්ච නවකතා පහ බවට පත් උනේ නෝබට් අයගමගේගේ කුරහඬ කිවියකෙන, එරික් එලියපාරච්චිගේ පහනක අඳුර, පී.බී. ජයසේකරගේ උසාවි ගිය නිරූඩාන හොත් කාමගෝර කවියා, සුරද්ද මැල්ගේ ඩූ, මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරය කියන නවකතා. ඉතින් නවකතා 90ක් අතරින් තමයි මේ නවකතා පහ අවසන් වටේට නිර්දේශ වුණේ. ඒ නවකතා පහ අතරින් වසරේ හොඳම නවකතා බවට පත් උනේ නෝබට් අයගමගේ රචනා කරපු කුරහඬ කිවිය කියන නවකතාව. ඉතින් මෙම වසරේ 2024 වසරේ සන්න පුස්තක සම්මාන උළෙලේ අවසන් වටේට නිර්දේශ වෙච්ච නවකතා බවට පත් උනේ ලියනගේ අමරකීර්තිගේ කැලලිකාරයෝ, මහින්ද ප්‍රසාද් මාසිඹුලගේ මැයිමාර ප්‍රසංගය, මලික් තුසිත ගුණරත්නගේ සිල්වර් ටිප්ස්, විරාජිනී තෙන්නකෝන්ගේ කැමිලියා, එරික් එලියප්පාරච්චිගේ තිවංක කතාව කියන නවකතා පහ. ඉතින් නවකතා පොත් 119ක් අතරින් තමයි මේ නවකතා පහ අවසන් වටේ නිර්දේශ වුණේ. ඉතින් මේ මෑතක තමයි සන්න පුස්තක සම්මාන උළෙල පැවැත්ුණේම උත්සවයේදී මෙම වසරේ හොඳම නවකතාව බවට පත් උනේ විරාජිනී තෙන්නකෝන් රචනා කරපු කැමිලියා නවකතාව. ඉතින් ওই විදිහට තමයි 2007 වසරේ ඉඳලා 2024 වර්ෂය වෙනකම් වසර 17ක් තිස්සේ සන්න පුස්තක සම්මාන උළෙලේ අවසන් වටේ නිර්දේශ වෙච්ච නවකතා පහ සහ ජයග්‍රාහී නවකතාව තේරීපත් උනේ. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම ආදරයෙන් සමුගන්නවා. සිළු දිනාටම සුබ දවසක්.